ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයේ කිරුළ පැලඳි සංගීත වේදිනියන් අතරේ සිය අනන්‍යතාවයේ මත ඇය ඉදිරියට පැමිණියේ හෙළයේ ගීත කෝකිලාවිය ලෙසයි. පනහ දශකයේදී ගුවන් විදුලිය සිය මහගෙදර කරගත් ලාංකීය කලා ශිල්පීන් ශිල්පිනියන් අතරේ බාලවියේ සිටි ඇය සිය මියුරු හඬින් රටක් වසඟ කළේ පෙර භවය තුළින් උරුම වූ සහජ හැකියාව මෙන්ම උපතින් ගෙනා වාසනා මහිමය නිසාම විය යුතුය. එදා සිට දශක ගණනාවක් මුළුල්ලේ සිය සුමියුරු හඬ පෞරුෂය තුළ ගීත දහස් ගණනකට පනතුන් ඇය තම අනන්‍යතාවේ ගොඩනගා ගන්නේ රසික සිත් සතන් තුළ සදා නොමැකෙන ආකර්ෂණයක්ද සමගයි. සුවහසක් ගීත ලෝලීන්ගේ හදවත් පිනවමින් සංගීතයේ නම් වූ අමාදියෙන් විශිෂ්ට නිර්මාණ බිහි කළ ඇය සිය ජීවිතයේ ඇතැම් කඩඉම් තුළ දෛවයේ කුමක්ද යන්නත් මනාව වටහාගත් ආදරණීය මවක් විය. මව් සෙනෙහසේ බලගතු බව තුළ නිහඬ වූ ඒ සුමියුරු හඬ අප අදටත් එදා මෙන්ම ප්‍රාර්ථනා කරන්නේ එහි වූ සුගායනීය බව නිසාමයි. ඇය අද නිහඬ වූවත් ඒ හඬ මගින් එදා කළ විස්කම් අප අදටත් රස විඳින්නේ ඇගේ ඇති වටිනාකම කවදත් වලංගු බව කියා පාමින්. කලාශූරී සුජාතා අත්තනායක ගුරු පාර තුළ සිය ජීවන ගමන දෙස නැවත හැරී බලන්නට සූදානම්. අයිබුවන්, අදත් ගුරුපාරදිග ඇවිද යන්න සූදානම්. ගුරුපාරදිග ඇවිද යන ඒ විශිෂ්ට චරිතය දැන් ඔබ හඳුනාගෙන ඉවරයි. ඇය ලාංකීය ගීත කලාවේ ගීත කෝකිලාවිය ලෙස අපි එදා හඳුනාගත්තා. ඉතින් ඇය තුල තිබෙන වටිනාකම්, ඇය මේ ලාංකීය ගීත කලාව වෙනුවෙන් වගේම භාරතය මූලික කරගනිමින්, එහෙම නැත්නම් ඉන්දියාව මූලික කරගනිමින් ඒ ඉන්දියාවේදී දක්වපු දස්කම් තුළ අපේ අනන්‍යතාවය තවදුරටත් ලෝකයට ගෙනියන්නට ඇය කටයුතු කරා. ඒ තිබෙන බොහොම වටිනා කියන අතීතයත් එක්ක කතා කරමින් වර්තමානයත් ඈඳා ගනිමින් ඇය සමග ගුරුපාරදිග ඇවිද යන්න අපි සූදානම්. ආයිබෝවන් ඔබතුමියට. ආයිබෝවන්. සුජාතා අත්තනායක අපේ ආදරණීය කලාවේදිනිය, ඇය සමඟ කතා කරන ගොඩක් දේවල් තියෙනවා. අතීතය පිළිබඳව කතා කරන්න පුළුවන්, හැබැයි අතීතයේ ඕන තරම ඇය කතා කරලා ඇති. නමුත් අතීතය තුළ තිබෙන කාරණත් එක්ක වර්තමානය පිළිබඳව අපිට කතා කරන්න තියෙන නම් ඒක තමයි වටින්නේ. ජීවන අත්දැකීම් අතිශයින්ම වැදගත් තවත් කෙනෙකුට පාර කියන්න. මේ දිනවල මම දන්නවා ඔබතුමිය බොහොම කාර්යබහුලයි. අනුරාධපුරයට ගිහිල්ලා තියෙනවා. අවුරුදු ගානකට කලින් ඉඳන් තිබිච්ච හීනයක් සැබෑ කරගනිමින් මට හිතෙනවා අපි එතනින් පටන් ගමු. ඇයි එහෙම හිතුනේ අනුරාධපුරයට යන්න? පොඩි කාලේ ඉඳන් මං කැමති අනුරාධපුරේ නගරයට. මං කොහොමත් රුවන්වැලි සෑයට ගොඩාක් කැමතියි. පොඩි කාලේ ඉඳන් ශ්‍රී මාබෝධියක් තියෙන්නේ අනුරාධපුරේමයි. ඉතින් මං හිතුවා මට කවදා හරි ඒ ගෙයක් හදාගෙන ඉන්න ඕනේ කියලා ලොකු කැමැත්තක් තිබුණා. නමුත් ඒක හරි ගියේ වයස 70ක් පහුනාට පස්සේ හරි ගියේ. ඉතින් මං එහෙ ඉතාම විවේකසුවෙන්, විවේකසුවයක් කිව්වට මානසික විවේකසුවය, නමුත් මේ මම සංගීත පන්තිත් පවත්වනවා, මගේ ගෙදරට ළමයි එනවා, ඒ වැඩේත් කරමින් අධ්‍යාත්මික සුවයටත් මම වැඩ කරගෙන යනවා. දැන් ඔබතුමිය අවුරුදු 70 ඉක්මවලා ගිහිල්ලා. ඔව්, 77යි. දශක හතක් ජීවිතය ගෙවල ඉවරයි. ඉවරයි. දැන් මේ ගත කරන වර්තමාන ජීවිතය පිළිබඳව අපි ටිකක් විමසලා බැලුවොත්
සුජාත අත්තනායක කියන මේ කලා වේදිනිය අපේ රටේ බිහිවෙච්ච විශිෂ්ටතම ගායිකාව. ඔබතුමිය එදා ගායිකාවක් විදිහට ශ්‍රේෂ්ඨට එන්න බොහොම ලාභාලවදීනි. ඔව්. එතකොට ඒ ලාභාලවදීන් ශ්‍රේෂ්ඨට ඇවිල්ලා ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ තමන් කවුද කියන එක ඔප්පු කරලා පෙන්නනවා. එදා ඒ ආරම්භක පියවර අද මේ මොහොත වෙනකොට ඔබතුමියට දැනෙන්නේ කොහොමද? පටන් ගත්ත විදිහම කියන්නම්කෝ. අවුරුදු 8 දී ගුවන්විදුලියේ ස්වදේශීය සේවයේ වැඩසටහනක් සඳහා ගීතයක් ගායනා කළා. ඊට පස්සේ වෙළඳ සේවයේ ආධුනික වැඩසටහන් වලට සහභාගී වෙලා ඒකෙන් පළවෙනි ස්ථානය ලබාගෙන තවත් ආධුනික තරු හමුව කියලා වැඩසටහනකට පැය භාගයක් ආධුනික පැය පළවෙනිට තීරිච්ච ළමයට දෙනවා තව පැය භාගයක වැඩසටහන තරු හමුව. ඒකටත් ගායනා කළා. ජයග්‍රාහක පෙළපාලිය කියලා වැඩසටහනකුත් තිබුණා ආධුනික පැයෙන් ජයග්‍රාහක පෙළපාලිය ජයග්‍රාහක පෙළපාලියේ තරු හමුව තරු හමුව වැඩසටහනට පැය භාගයයි. ඒ ජයග්‍රාහක පෙළපාලියට කිව්ව සාදු දන්තදා ගීත අහපු සංගීත අධ්‍යක්ෂකවරයෙක් තමයි ආර් මුත්තුසාමි. ඒ මුත්තුසාමි මහතා තමයි මම මගේ පළවෙනි චිත්‍රපටිය ගී ගායනයට එකතු කරගත්තේ. මගේ පළවෙනි චිත්‍රපටිය. එතුමාගේ චිත්‍රපට කීපයක් එයා කරලා ඉවරයි. එක ලීනාද සිල්වා කියන නිලිය මම ගායනා කළේ ඒ ආරම්භය. ඊට පස්සේ 1956 ඔව් සාමාන්‍යයෙන් ඉස්සර චිත්‍රපටයක් මේ අවුරුද්දේ ගීත පටිගත කරා තව අවුරුදු දෙකකට එයා තමයි එක ප්‍රදර්ශනය වෙන්නේ. ඉතින් ඕක තියෙන්නේ මං හිතන්නේ 58 ප්‍රදර්ශනය මෙච්ච හැටියට 56 තමයි මම පටිගත කරේ ඒ චිත්‍රපටියේ ගීතයෙන් පස්සේ. ඉතින් මං හිතන්නේ 90 වෙනකම් දිග්ගටම නොකඩවා 56 සිට ගීත ගායනා කළා. ජීවිතය හරි පුදුමාකාරයි. මේ හරිම මේ පුදුමාකාර ජීවිතයේ කොයිතරම් දුරට අපිට බලපානවද කියන එක මෙතුමියගේ ජීවිතෙන් අපිට අත්විඳ ගන්න පුළුවන්කමක් තියෙනවා. මම හිතන ඒ කාරණා පිළිබඳව ටිකක් නැවත මතක් කරගත්තට ගැටලුවක් නැහැ. මොකද හේතුව මේ අපි දැන් සුජාත අත්තනායක කියන ඔබතුමිය හඳුනාගන්නේ ලංකාවේ විශිෂ්ටතම ගායිකාව විදිහට. අපිට තව කතා කරන්න පුළුවන් ඔබතුමිය සිංහල භාෂාවෙන් විතරක් නෙවෙයි තව භාෂා ගණනාවකින් ගීත ගායනා කරපු ලංකාවේ එකම එක ගායිකාව විදිහට තමයි අපි හඳුනාගන්නේ බහුතරයක් දෙන අතරින්. නමුත් ඔය 90 දශකයේ ඔබතුමියගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ආපසට හැරෙනවා. ඒක ඇත්තටම මේ දෛවයේ සරදමක්ද? අපි විශ්වාස කරන විදිහට දෛවය කියන එක අපි විශ්වාස කරනවා නම් ඒක දෛවයේ සරදමක්ද? එහෙම වෙන්නත් පුළුවන්. 92 ඔය සිද්ධිය, ඒ පුතාගේ සිද්ධිය මම ඇඬුවේ නෑ පුතේ. මං හිත හරි ධෛර්යෙන් ඒ වෙනකොටත් මම හොඳට බණ පොත් කියවලා යම්කිසි ස්තැනකට මගේ මං හිතන්නේ ප්‍රඥාව කියන එක පොඩ්ඩක් දියුණු වෙලා තියෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති මම ඇඬුවේ නෑ. ඊට පස්සේ තමයි මගේ අර කටහඬේ ආබාධය ආවෙත්. ඉතින් ඊට පස්සේ අවුරුදු 21ක්ම ගීත ගායනා කරේ නැහැ. අපි මේ රටෙන් බැහැරව හිටියේ. අනිත් දරුවෝ දෙන්නත් එක ගියා ඊට පස්සේ. 21කින් පස්සේ තමයි අර ටිකක් හරි ගිය වෙලාවේ තමයි ජීවන විලමද ප්‍රසංගය කරේ නෙළුම්පොකුණේ. ඉතින් අදට වුණත් ඔය හමුදාවල නේවි ආමි එයාපෝස් පොලිස් ඒවා තියෙන මොනවා හරි ප්‍රසංගයකට ආරාධනා කරොත් නොපැකිල යනවා. වෙන ඒවට යන්නේ නැහැ. ඔය පන්සලක භක්ති ගීතයක් කියන්නත් යනවා. ඒ මොකද මං හැමදාම හිටගන්නේ බුද්ධ ශාසනයයි රණවිරුණු වෙනුවෙන්. අපි ඊළඟට ඔබතුමියගේ ජීවිතය පිළිබඳව නැවතවතාවක් කතා කරනකොට මම ඊළඟට අහන්න කැමති දැන් අවුරුදු 72යි දැන්. 7යි. අවුරුදු 77යි. ඉන්නේ 47යි වගේ. ඒක තමයි. ඉතින් දැන් මේ අවුරුදු 77ක ජීවිතය ලැබපු අත්දැකීම් පිළිබඳව දැන් මොකද හේතුව ඔබතුමිය බොහොම බාල කාලයේදී ශ්‍රේෂ්ඨට එනවා, ජනප්‍රිය වෙනවා, බොහොම ඉක්මනින් විශිෂ්ට ගණයේ චරිතයක් බවට පත් වෙනවා. හැබැයි එක්තරා කාලයකදී ජීවිතේ හැරවුම් ලක්ෂයක් එනවා. ඒ හැරවුම් ලක්ෂයත් එක්ක ඊට පස්සේ දැන් මේ මොහොත වෙනකන් ගත කරගෙන යනවා. ජීවිතය ආපසර හැරිලා බලද්දි මේ ගත කරපු ජීවිතය ගැන තමන්ට ලැබිච්ච දේවල්, නොලැබිච්ච දේවල්, තමන් විඳපු සතුට, දුක, යස, අයස, නිന്ദා, ප්‍රශංසා මේ කියන කාරණා පිළිබඳව පැත්තකට වෙලා නිදහසේ කල්පනා කරලා බැලුවොත්
ඔබතුමීට මොනවා හිතේද? ඇත්තටම මං ආපස්සට හැරිය බලන එක ගොඩක් අඩුයි පුතේ. මං මේ දැන් තත්ත්වයයි පොඩ්ඩක් ඉස්සරහට විතරයි බලන්නේ. ජනප්‍රිය වුණා චිත්‍රපටවල, චිත්‍රපට 350 ගානක ගීත ගායනා කළා. එතකොට දවල් රෑ නෑ. ඊට පස්සේ විවාහ වුණා, දරුවෝ ලැබුණා. එතකොට ගෙදර සියලු වැඩ කරේ මං. මට කවදාවත් වැඩකාරයෙක් ඉඳලා නැහැ මේ අද දක්වා. රෙදි හේතුවේ එතකොට ගෙවල් අස්කරලා අතු ගෑවේ, මේ ඉව්වේ, වැඩට ගියේ. මම ගුරු විද්‍යාල කථිකාචාර්යවරයෙක්, මගේ ප්‍රධාන මේ පළඹෙනේ රැකියා කළුතර කාන්තා ගුරු අභ්‍යාස විද්‍යාලයේ. ඒ සියලු දේ කරලා ගෙදර වැඩත් කරලා අවසට ප්‍රසංගයකටත් යනවා. මේ විදිහට ජීවිතයේ ආපස්සට හැරිලා බලන ඔබතුමිය මේ මොහොත විට වෙන විට ගත කරන ජීවිතයේ මම හොඳටම දන්න ඔබතුමිය ආගම දහමත් එක වැඩි කාලයක් ගත කරමින් ජීවිතයේ යථාර්ථය පිළිබඳව හොඳ අවබෝධයකින් යුක්තව ජීවිතය දකිමින් කාලය ගත කරනවා කියන එක. ආගම දහම කියන එක ඔබතුමගේ ජීවිතය සුවපත් කරන්න, එහෙම නැත්නම් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න අවශ්‍ය කරන පදනම ගොඩනගන්න කොච්චර දුරට ඉවහල් වෙනවා ඇද්ද? ඒ අනුව තමයි පුතේ, මම අවුරුද්දකට 3 වතාවක් දුගී මේ දුප්පත් පවුල් 100ක් හොයලා එක එක ගම්වලට යනවා. දුර දුර පළාත්වල ගම්වලට ගිහිනා ඒ පවුල් 100ට වියලි ආහාර බෙදෙනවා. ඒ හරි කැමැත්තෙන් ඒක කරන්නේ. එතකොට මගේ මානසික සුවයත් වැඩි වෙනවා. ඒකෙන් මට ලොකු පිනකුත් සිද්ධ වෙනවා. හැබැයි මට මේකට එකතු වෙනවා මගේ පවුලේ අය, මගේ යාළු මිත්‍රයෝ. එහෙම එකතු වෙලා තමයි සල්ලි එකතු කරලා අපි මේ පවුල් 100කට වියලි ආහාර බෙදන්නේ. ඔබතුමී ආගම දහමත් එක්ක ජීවිතේ කොයිතරම් සැහැල්ලුවෙන් ගත කරනවද කියන එක තමයි මේ කියන කාරණාත් එක්ක පැහැදිලි වෙන්නේ. ඊළඟ කාරණාව ඔබතුමිය මෙච්චර කාලයක් අවුරුදු 77ක් ගත කරපු ජීවිතය දිහා නැවත ආපස්සට හැරිලා බලද්දී මේ ලැබපු මනුෂ්‍ය ජීවිතය පිළිබඳව අපි මිනිසෙක් විදිහට ඉපදෙනවා, කුඩා දරුවෙක් විදිහට හැදෙන වැඩෙනවා, තරුණයෙක් තරුණියක් වෙනවා, ඊට පස්සේ යම්කිසි ශේෂ්ත්‍රයක නිපුණතාවයක් පෙන්නුම් කරලා ඒ ශේෂ්ත්‍රය තුළ ඉහළට පැමිණෙනවා, විවාහ වෙනවා, දරුවෝ හදනවා, ජීවිතයේ අවසාන භාගයට පැමිණෙනවා. මේ කාල පරිච්ඡේදයන් පිළිබඳව විමසලා බැලුවොත් එහෙම ඔබතුමීට ඇත්තටම ජීවිතය පිළිබඳව දැනෙන්නේ කොහොමද කියලා මම අහන්න කැමතියි. මම කොහොමද ගොඩක් මං පිටිපස්ස බලන්නේ නැහැ කියලා පුතේ. මං ගමනක් යන්න ගියත් වැඩිය පස්ස බලන්නේ නැහැ. කෙලින්ම යන්න ටික ඉස්සරහටම යනවා. ඉතින් මගේ ජීවිතෙත් ඉස්සරහටම ගියා. සම්මාන ලැබුවා, සින්දු කිව්වා. එතකොට හැමදේම මම තෘප්තිමත්. අර ඒක 92 තමයි තෘප්තිමත්කම ටිකක් අඩු. නමුත් ඒකත් මම දැන් සමනයකට පත් කරමින් ඉන්නේ. ඉතින් මං අද ගැන කියන්න. ඔය රියලිටි ෂෝ වල මේ දරුවෝ සින්දු කියන අනේ. ඉතින් ඒ ළමයි ඒකෙන් 1, 2, 3 අංකවලට පත් වෙනවනේ. ඒ කිසි කෙනෙකුට එතනින් එහා නැහැනේ මොකක්වත්. දැන් මම ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගත්ත ප්‍රවීණ ගායිකාවක් හැටියට මේ ඉතා ආදරෙන් මේ අවවාදයක් දෙන්නේ. මේ දරුවන්ට මොකක් හරි උගන්වන්න ඕනේ. එක්කෝ බටහිර සංගීතය නැත්තම් පෙරදිග සංගීතය, කියන්නේ ඉන්දියානු සංගීතය. ඒක ඉගෙනගෙන ඒ දරුවා ඊට පස්සේ ඒ සින්දුව කියන්නේ එම නෙමෙයි. එයා යමක් දැනගෙන ඉතා නිවැරදි ඒ ගීතය ගයනවා. දැන් මට හෙනවනේ මගේ ගීත ඕන තරම් කියනනේ. ඔය හැම නාලිකාවම එක ස්වරයක් හරි වැරදුනා කියන්නේ පුතේ ඒ ගීතය නෙමෙයිනේ. එතකොට ඒ තනුව වෙනස් වෙනවා. ඒ ස්වරේ නිවැරදිව ගයන අනිත් එක්කන මේ දරුවෝ සින්දු සාවධාන අහන්නේ නැහැ, ඇහෙනවා. අහන එකයි ඇහෙන එකයි දෙක. අපිටත් ඕන තරම් ගුවන් විදුලිය දාලා තිබ්බා ගෙදර වැඩ කරමින් අපිට ඇහෙනවා. ඔබතුමනි දැන් ඔය කියන මේ අහනවා ඇහෙනවා කියන එකේ වෙනස මොකද්ද? ඇහෙන්නේ කොහොමද අහන්නේ කොහොමද? ඔව්. සංගීතයේ අපි ඉගෙන ගත්තා ආහත නාදය අනාහත නාදය කියලා දෙකක්. ඒ කියන්නේ ආහත නාදය කියන්නේ සාමාන්‍යයෙන් අපිට ඇහෙන ඒවා. අනාහත නාදය කියන්නේ ප්‍රඥාවට වැටෙන ඒවා. ඉඳගෙන හරියට ගීතය අහනකොට අහුවෙච්ච නැති කොටස් ගොඩාක් කනට යනවා. හැබැයි කන එකට හුරු කරගෙන තියෙන්නත් ඕනේ. එහෙම ඇහෙන්න. ඒ ප්‍රඥාවට ගිය නාද ටික තමයි හරියට ගායනයේදී ඉස්මතු වෙන්නේ.
ඉතින් ඒක මේ දරුවෝ දන්නේ නැහැ. ඒකෙන්ද යන්තම් කැසට් එකක් හරි CD එකක් හරි දාලා ගීතය අහනවා. අහලා ඇහෙන ටික ඒගොල්ලෝ කියනවා. ඒගොල්ලෝ දන්නවා කොතෙක් දුරට දන්නේ නැහැ ඒගොල්ලෝ කොතෙක් දුරට මේ ගීතය හරිද වැරදියට මම ගයනවද කියලා දන්නේ නැහැ. සමහර විට CD එක දාගෙනම ගයනවා. කාගේ හරි ගීතයක් ගයන කිසි ප්‍රශ්නයක් නෙවෙයි. කාර්ක ක්ෂේත්‍රයට එන්න කාගේ හරි ගීතයක් ගයන්න ඕනේ. ඒක ඉතින් ඒක දිගටම කරන එකට මං තරේම විරුද්ධයි. ඒක දිගටම කරන්න ඊට පස්සේ ඒගොල්ලෝ අනන්‍යතාවයක් අදා ගන්න ඕනේ. ඉතින් මේ දරුවන්ට එක දෙක තුනේ ළමයි ආපුවම මේ දිනපු ඒගොල්ලන්ට උගන්වන්න ඕනේ. බටහිර සංගීතය හරි ඉන්දිය සංගීතය හරි උගන්වලා නැවත ගීතයක් ඊට පස්සේ ගීතයක් ගායනා කරවල බලන්න මං කිව්ව එක හරිද වැරදිද කියලා. ඔබතුමී මේ කාරණාව සඳහන් කරනවත් එක්කම මේ දැන් අපි ගත්තොත් එහෙම ජීවිතයේ විවිධ කාල පරිච්ඡේදවලදී ලබන අත්දැකීම් පිළිබඳව අපි මේ කතා කරගෙන යන්නේ. ඒ කියන්නේ සංගීත ක්ෂේත්‍රයට එන කෙනෙක් වේවා, ඒ සංගීත ක්ෂේත්‍රයට ආවට පස්සේ මොන යම් හෝ ක්‍රමයකට තම තවත් අධ්‍යයනය කිරීම තුළ යාවත් කාල නිවීම තුළ තමන්ගේ පැවැත්ම රඳවත් ගන්න හැකියාවක් ලැබෙනවා කියන එක මෙතුමිය සඳහන් කරන්නේ. ඒකේ වෙනස ඊට පස්සේ දකින්න පුළුවන් කියන එක සඳහන් කරන්නේ. ඒ ජීවන අත්දැකීම් තුළ මිනිස්සෙක් ලබන විවිධ අවස්ථාවන් ජීවිතයේ තව තවත් ඉදිරියට යනකොට පරිණත බව පෙන්눔 කරන්න. තමන් සමාජය තුළ ජීවත් වෙන්නේ පරිණත පුද්ගලයෙක් විදිහට කියලා ඒක හොඳින් අවබෝධ කරගන්න. කොයිතරම් දුරට ශක්තියක් සපයයිද? ඒ ශක්තිය සපයන්නේ පුතේ සංගීතයෙන්මයි. ඒ කියන්නේ සංගීතය කරනකොට පුතේ ඔය සරිගම පද නි කියන ස්වර හත සරිගම පද නිස කියලා තව සයන්නක් එකතු කරනවා. එතකොට අටයි. සාමාන්‍යයෙන් ස්වර හතයි. ඒ ස්වර හත ගයනකොට හැබැයි ඇත්තෙන්ම ඒක භාවනාවක්. නාදයට අනුගතව තමන්ගේ හඬ ගේනවා කියන්නේ භාවනාවක්. ඉතින් ඒකනේ සංගීතය හොඳාකාර කරන කෙනෙකුට ඉක්මනින් සෝවාන් මගපල් ලැබීමටත් පුළුවන් හරියට කරොත්. දැන් ඉන්දියාවේ සංගීතඥවරු ඉන්නවා. ඒගොල්ලෝ දැක්කාම ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලන්ට ඉන්නේ දරුවෝ ගානවා. දරුවෝ ඉන්නවා. ඒුණාට නම් දන්නේත් නෑ ළමයින්ගේ කරන්නේ අර විෂය. ඒ වගේ සංගීතය තුලින්ම තමයි ඒ පරිණත බව එන්නේ. අධ්‍යාත්මයට යමක් එකතු කරගන්නෙත්. මෙතුමියගේ ජීවිතයේ අපිට ගොඩක් දේවල් කියව ගන්න පුළුවන්. ඒ තුළ මං හිතනවා ගුරුපාර වැඩසටහන නරඹන ඔබ කලාශූරී සුජාතා අත්තනායක කියන මේ ආදරණීය කලාවේදිනිය කොයිතරම් දුරට ජීවිතේ තේරුම් අරන් ඉන්නවද කියන එක අවබෝධ කරගන්න කියන විශ්වාසය මට තියෙනවා. අපිට තව කතා කරන්න පුළුවන්. නමුත් ඊට කලින් විරාමයක් ගමු. විරාමයෙන් පස්සේ නැවතත් මොන ගේමු. විරාමෙන් පස්සේ අපි නැවතත් ගුරුපාර දිග ඇවිද යන සූදානම්. මෙතුමිය පිළිබඳව හඳුන්වලා දෙද්දී මට මෙතුමිය කියපු දෙයක් තියෙනවා. ඒ තමයි මේ දැන් කලාවට සම්බන්ධ වුණාට පස්සේ මෙතුමිය විශාරද විදිහට හඳුනා ගන්නවා. හෙළ සංගීතයේ ගීත කෝකිලාවිය විදිහට හඳුනා ගන්නවා. කලාශූරී කියලා හඳුනා ගන්නවා. මේ කොයි එක තිබුණත් මෙතුමිය වඩාත්ම අගය කරන කාරණාවක් තමයි රණවිරුවෙකුගේ ආදරණීය මවක් ලෙසට හඳුනා ගන්න. හඳුන්ලා දෙන්න. අපි ඒ නිසාම නැවතත් එතෙන්ට යොමු වෙන එක වටිනවා. තමන්ගේ ආදරණීය දෙවනි පුතා 1992 සැප්තැම්බර් මාසේ මේ මහා කුරිරු යුද්ධෙන් ජීවිතයෙන් සමු ගන්නවා. ඒ සමු ගැනීමත් එක්ක මෙතුමියගේ අපි අර මෙච්චරලා කතා කරගෙන ආපු කලාශේෂ්ත්‍රයේ දරුණු කඩයිමක් බවට පත් වෙනවා මේ අවස්ථාව. ඒ අවසානයේදී එතුමියගේ ගායන අපිට නැවත රස විඳින්නට හැකියාවක් නොලැබෙන තත්ත්වයට පවා පරිසරයේ ගොඩ නැගෙනවා. නමුත් එතුමිය අදටත් හරි ආඩම්බරෙන් කතා කරනවා තමන් රණවිරුවෙකුගේ මවක් කියලා. ඒ තරම් දුරට හදවතට ඒක දැනෙන්න මොකද්ද ඔබතුමියගේ ඔබතුමිය විග්‍රහ කරගන්න හේතුව? ඒ කියන්නේ පුතේ රටට ජාතියට ආගම වෙනුවෙන් දරුවෙක්ව පූජා කරනවා කියන්නේ ඒක උතුම් කාර්යයක්. ඉතින් ඒ পদවියට තමයි මම ගොඩාක් කැමති. රණවිරු මවක් කියන එකට මම ගොඩාක් කැමති. අර විචාරද අනිත් උපාධි වලට වඩා. ඉතින් ඇත්තටම කුරිරු යුද්ධයක් නෙමෙයි පුතේ තිබුණේ. කුරිරු ත්‍රස්තවාදයක් තිබුණේ. හැමතිස්සෙම යුද්ධය කියන වචනේ කියන්න මේපා. යුද්ධයක් කරන්නේ රටවල් දෙකක් අතර. මේ එකම රටේ ත්‍රස්තවාදයක් නැති කරන්නයි අපි වැඩ කරේ. අනිත් එක මානුෂික. මේ අපි හැම ජාතියටම බේරගන්න එක කරේ සිංහලයෝ විතරක් නෙමෙයිනේ. ඉතින් මමත් එක උදාහරණයක්
මම ඉස්ලාම් ගීත කිව්වා දෙමළ ගීත කිව්වා මේ රටේ තියෙන භාෂා දෙකක් එක එතකොට එහෙම කෙනෙක් කැරිට අපේ ජාතීන් අතර මේ වෙන් කරලා කියන්න හොඳ නැහැ. ඒ ජාතීන් වෙන් කිරීම ඉතාම භයානකයි. ඉතින් අද තියෙන තත්ත්වයේ අනුව මේ අපි ඔක්කොම එක එක ජාතියක් මේ රටේ ඉන්නේ. මේ කියන්නේ මනුෂ්‍ය ජාතිය ඉන්නේ. ඉතින් අර ජාතීන් නැටේ මේගොල්ලෝ ඉස්ලාම් මේගොල්ලෝ දෙමළ කියලා වෙන් කිරීම. ඇත්තට මේක කරන්නේ දේශපාලනඥයෝ. ජාතීන් වෙන් කරන්නේ දේශපාලනඥයෝ කියලා තමයි මගේ හැඟීම. අපේ එම හැඟීමක් නැහැ. ඒ ද්‍රවිඩ ගීතයෙන් ද්‍රවිඩ මිනිස්සු කොච්චර සතුටටපත් වුණාද. ඉස්ලාම් ගීත මම තමයි එකම බෞද්ධ ගායක ඉස්ලාම් ගීත කිව්වා ගුවන් විදුලියේ. ඉතින් ඒ මුස්ලිම් මිනිස්සු හරි ආදරෙයි අපිට. ඒ සින්දු අහලා ඒ අන්නේ සංගීතයෙන් ගොඩක් ඒ ජාතීන් අතර ප්‍රශ්න නැති කරන්න පුළුවන්. ඒක එකට එක උදාහරණ නැතත් මම මේ හැම දෙයක් එක්කම ඒ නිසා තමයි හෙතුමිය තමන් රණවීරයෙකුගේ ආදරණීය මවක් විදිහට ඒ পদවිය හඳුන්ලා දෙන්න කැමැත්තක් පළ කරන්නේ. ඊළඟට අපි නැවතත් ඒ අවස්ථාව පිළිබඳව පොඩ්ඩක් කතා කරොත් මම මේ ඔබතුමිය වේදනාවට පත් කරන්නවත් එහෙම නැත්නම් අපහසුතාවයට පත් කරන්නවත් හිතාගෙන මේක අහනව නෙවෙයි. තමන්ගේ දරුවෙක් රට ජාතිය වෙනුවෙන් ජීවිතේ පුද කරේ. ඒ තමන්ට අහිමි වෙච්ච දරුවා පිළිබඳව ආදරණීය දෙවනි පුතා පිළිබඳව මතකයේ ටිකක් මේ මොහොතේ අවදි කරගන්න කැමති නම් ඔබතුමිය මවක් විදිහට ඔහුට එතුමාට ආදරය කරපු විදිහ එතුමාගේ කුඩා කාලේ ඉඳන් ජීවිතයෙන් සමුගන්නාත් එක්ක ඔබතුමියත් එක්ක ගත වෙච්ච ලෙන්ගතු ජීවිතය කොහොමද කියන එක ටිකක් දැන ගියා ගන්න මම කැමතියි. ඔව් මට පිරිමි දරුවෝ 3 දෙනයි. ලොකු පුතත් උපාධියක් ලැබලා මේ පුද්ගලික සමාගමක ලොකු රැකියාවක් කරනවා. දෙවෙනි පුතා තමයි කැප්ටන් චාන්දක සංජීව අත්තනායක. 3 වෙනි පුතා සමින් අත්තනායක. ලොකු පුතාගේ නම කිව්වේ නැහැ. හේලි අත්තනායක. ඒ බාල පුතා ගුවන් නියමුවෙක්. එයාත් එයාගේ ටයිටල් එකත් කැප්ටන් තමයි. ඒ කියන්නේ ගුවන් නියමුවන්ගේ ප්‍රධානියා කැප්ටන්නේ ඒකයි. ඉතින් එහෙම හොඳට උපාධි අරගෙන අනිත් දරුවෝ දෙන්න හොඳට ඉගෙන ගත්තා. මේ දරුවා අවුරුදු මං හිතන්නේ ග්‍රේඩ් 9 විතර ඉඳලා බැලුවේ මේ යුද්ධ තියෙන පොත්. මොනවද මේ ලෝකේ තියෙන ආයුධ. ඒවා විශ්ලේෂණය කරේ. ඉතින් මම ඒ අනුව හිතනවා එයා ගියාත්මෙත් ඉන්න හමුදාවේ කෙනෙක් හැටියට කියලා. එහෙම එනවනේ පුතේ පෙරබාවේ. දැන් මේ ගීත ගැයුවේ පෙරපුරුද්ද. ඊළඟ ආත්මෙත් ගයයි මං. ඉතින් ඒ වගේ ඒ පෙරපුරුද්ද අනුව එයා ඒකටම නිරත වුණා. ඒ ලෙවල් මේ ප්‍රතිඵල එන්න ඉස්සෙල්ලා හමුදාවට බැඳුණා. ඒ කියන්නේ තාම ආවේ නැහැ රිසල්ට්ස් ආවේ ජනවාරි. මෙයා 89 ජනවාරි රිසල්ට්ස් ආවේ. මේ දරු 88 ඔක්තෝබර් හමුදාවට බැඳුණා. රිසල්ට්ස් එනකොට එයා බැඳිලා ඉවරයි. දැන් ඔබතුමියගේ මේ විරුද්ධත්වයක් තිබුණ නැද්ද? මොකද හේතුව ඒ සමය වෙනකොට මම හිතනවා රටේ වාතාවරණය කිසිසේත්ම සුදුසු තත්ත්වයක් තිබුණ නැහැ. ඒ වෙනකොට ඔබතුමිය කලාශේෂ්ත්‍රය තුල සුජාතා අත්තනායක කියන ආදරණීය ගායිකාවගේ භූමිකාවට හොඳින්ම පණ දෙන සමය. තමන්ගේ දෙවැනි පුතා යුද්ධෙට යන්න එහෙම නැත්නම් හමුදාවට බැඳෙන්න කැමැත්ත පළ කරනකොට ඔබතුමියගේ පැත්තෙන් ලැබිච්ච ප්‍රතිචාර කොහොමද ඔහුට? ඇත්තටම පුතේ ඇප්ලිකේෂන් දානකොට අපි දැනගෙන හිටියේ නැහැ. මහත්යත් හිටිය වෙන රටක මේ මම අනිත් දරුවෝ දෙන්න 3 දෙනයි තමයි ලංකාවේ හිටියේ. එයා අප්පච්චිගේ අස්සන එයා ගහලා තමයි ඒ ඇප්ලිකේෂන් එක දාලා තියෙන්නේ. ඉන්ටර්විව් වෙනකොට තමයි මම දන්නේ මේ මොකද මේ කවද්ද ඔයා දැම්මේ මේවා කියලා. එතකොට තමයි මම අහන්න ගත්තේ. ඒ මොකද අපේ මුළු පවුලම යුනිෆෝම්. මගේ තාත්තා පොලිස් නිලධාරියේ. එතකොට මගේ මහත්තයාගේ මල්ලි හමුදා ජෙනරල් කෙනෙක්. ඉතින් මේ ළමයට මං හිතන්නේ යුනිෆෝම් පිස්සුවක් තිබුණා. ඒ පොඩි කාලේ ඉඳන්ම ඒ කැමැත්ත තිබුණා. දැක්කෙත් ඒ අය. ඒ නිසා මෙයා ඉතින් ඉන්ටර්විව් එකට ගියාම තමයි දිනේ ආපුම තමයි අපි දන්නේ මෙයා මේකට දාලා දැන් ඉන්ටර්විව් යනවා කියලා. ඉතින් ඒකෙනුත් තේරුණා. ඊට පස්සේ දියතලාවේ ට්‍රේනින් ගියා. ඊට පස්සේ ඉතින් නිලධාරියෙක් කැටියට ඊට ආපුදා ඉඳලා යුද්ධේ. අපි ඒ අවසන් එහෙම මොහොතකවත් ඇත්තට මට තිබුණ නැහැ මේකට යන්න ඕනේ නැහැ කියන හැඟීම තිබුණෙම නැහැ. මොකද මමත් යුනිෆෝම් නිලධාරියෙක්ගේ දරුවෙක් ඉඳන් මට ඒ ඉදිරියටම තිබුණා. අපේ මහත්තයා ටිකක් අකමැති වුණා. නෑ නෑ මෙයා යන්නේ නරක වෙලාවේ. ඒකින්ද මෙයා වරින්න ඕනේ නැහැ කියලා තිබුණේ එයාගේ හිතේ.
මගේ හිතේ තිබුණේ කොහොම හරි තේ දරුවා ගියා රට වෙනුවෙන් සේවයක් කරා. දැන් ඔබේ ආදරණීය දෙවනි පුතා ජීවිතයෙන් සමු ගන්නවත් එක්කම ඔබතුමිය බලාපොරොත්තු නොවිච්ච විදිහට ඒ කම්පණය ඔබතුමිය කඳුලට හරවෙන්නේ නැහැ. ඒක දරාගෙන හිටියා. හැබැයි අවසානයේදී සුවහසක් වූ ලාංකීය ඒ වගේම තවත් වෙනත් රටවල ආදරණීය රසිකයා බලාපොරොත්තු වෙච්ච ඒ හඬ අපිට නැතුව යනවා. ඒක ඔබතුමියගේ මේ වෝකල් කෝඩ්ස් වල එහෙම නැත්නම් මේ ස්වර තන්ත්‍රවල තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ගොඩක් වෙලාවට වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ, අනුමත කරන්නේ, එහෙම නැත්නම් අනුමාන කරන්නේ ඔබතුමියගේ මානසික තත්ත්වයක් කියන එක. මේක ඇත්තටම මේ ජීවිතේ අර ආපු ගමනත් එක්ක ආපස්සට ජීවිතේ නැවත හැරිලා බැලුවොත් ඔබතුමිය අකමැති වුණත් මේ මං අහන්නේ ඒ මානසික තත්ත්වය කියන එක කොයිතරම් දුරට මිනිස්සෙක්ට අවශ්‍යයිද තමගේ ජීවිතේ ඉදිරි කඩේම් වෙතට යන්න? ඇත්තම එහෙම මානසික තත්ත්වයක් අවශ්‍ය වුණාට මට නම් ඒ පිළිබඳ කිසිම කනගාටුවක් සංවේගයක් නැහැ. මං ඒ තරමටම මගේ හිත හදාගෙන තියෙන්නේ. ඉතින් ඇත්තම මට දැන් වෙන කවුරුත් නැති වුණත් මට ඇඬෙන්නේ නැහැ පුතේ. මං අඬල ඉවරයි. එතකොට මගේ අවසාන කාලේ මම මේ මගේ මේ මැරුණාම මගේ ශරීරයේ පව මන් දන් දීලා ඉවරයි වෛද්‍ය විද්‍යාලයට. පැය 24ක් ඇතුළත ඒක ඒගොල්ලෝ ඒ අවශ්‍ය දෙයකට ඒක ප්‍රයෝජනෙට ගනී. අඩු ගානේ මෙච්චර හොඳ අඩක් තිබුණේ කොහෙන්ද කියලාවත් ඒ ළම දරු කපල බලයිනේ නේද? කොහොමද මේක ආවේ කියලා එහෙම හරි හොයාගනින්නේ, ලෙඩ රෝග හොයාගන්නේ. ඉතින් මන් දන් දීලා ඉවරයි. ඉතින් මං ඒක හරි සතුටෙන් ඉන්නේ. මේ මං ඇත්තරම නිතරම මරණය මෙනෙහි කරමින් ඉන්නේ. ඉතින් කියන්න බෑ මේ දැන් මේ වැඩසටහන් කරලා එළියට යනකොටත් අපිට මොකක් වෙයිද අපි දන්නේ නැහැ. ඒ තරම් අවිනිශ්චිතයි ජීවිතේ. එහෙම හිතමින් තමයි මම ඉන්නේ. ඉතින් මට ඇත්තෙම ඒක ලොකු හිතට සහනයක්. ඒක සිහි කිරීම දැන් බුද්ධ ධර්මයේ තියෙනවනේ මරණය සිහි කිරීම පිනක් කියලා. ඇත්තෙම මං සිහි කරනවා. ඉතින් ඒකින් මට වෙන කිසි කනගාටු ඒවා නැහැ. ඒ වෙලෙට එන දෙයට උත්තරයක් සපේන එක විතරයි මට තියෙන්නේ. එවන් වූ උතුම් සිතුවිලි ගණනාවක් එක්ක ජීවිතය ගත කරන ඔබතුමියට අයහපතක් අවඩක් සිදු නොවේවා කියන ප්‍රාර්ථනා තමයි මගේ තියෙන්නේ. ඒත් එක්කම දැන් ඊළඟ කාරණාව තමයි දැන් ඔබතුමිය කාන්තාවක් විදිහට ශ්‍රී ලාංකීය සමාජය තුළ 950 ගණන් වල ඉඳන් නැත්නම් 50 දශකයේ ඉඳන් මං හිතනවා දීර්ඝ කාලයක් හඬ තුලින් තමන්ගේ හඬේ අනන්‍යතාවය තුලින් මුළු ලෝකයටම තමන් කවුද කියන එක පෙන්වනවා. ඒ තුල මං හිතනවා ඔබතුමියට ලැබෙන්න ඕන නිසි ගෞරවය, පිළිගැනීම, සැප සම්පත් ඒ වගේම හැමදේම ජීවිතේට ගොඩක් අවස්ථාවදී ලැබෙන්න ඇති. කාන්තාවක් විදිහට ඒ තමන්ගේ කාන්තාවකගේ භූමිකාව, තමන්ගේ අනන්‍යතාවය ලෝකයට කියාපාන එක තුල සමාජයට කොයිතරම් දුරට ශක්තියක් වෙනවද කාන්තාවකගේ භූමිකාව තුල තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනගා ගැනීම? ඇතෙම මම මීට පෙර ආතුව කිව් හැම දෙයක්ම මවක් හැටියට, සමාජ සේවිකාවක් හැටියට, ගායිකාවක් හැටියට එතන ඒ සියලු දේ උදාහරණ සහිතව මම පෙන්නවා. ඒක තමයි නවීන පරම්පරාවට දැනගත යුතු දේ. ඊළඟ කාරණාව තමයි දැන් මට දැනගන්න ඕනේ ඔබතුමගේ අදහස. ඒ තමයි දැන් අපි ගත්තොත් එහෙම ඔබතුමිය ගුවන් විදුලිය තුල ඒ වගේම දෙමළ සිනමාවට සම්බන්ධ වෙමින් දෙමළ ගීතය, දෙමළ භාෂාව භාවිතා කරමින් ගීතය පෝෂණය කරන ඔබේ හඬ පාවිච්චි කරා. ඔබේ හඬෙන් ගොඩක් අය ප්‍රයෝජන ගත්තා. ඒ කාලේ මං හිතනවා අපේ රටේ ආගමික සංහිඳියාව, මම කියන්නේ 50 ගණන්වල කියන ඉතිහාසය තුළ ආගමික සංහිඳියාව එකමුතුකම ගොඩක් තැන්වල තියෙන්නේ ඇති. සමහර තැන්වලදී ප්‍රශ්න තියෙනත් ඇති. නමුත් මං හිතනවා ඔබ ඒ එච්චර කාලයක් කලාව තුළ වෙනත් භාෂාවකින් ගීත ගායනා කරමින් තමන්ගේ දායකත්වයේ ලබා දීම තුළ ඒ කාලේ තේරුම් ගන්න නැති අපේ රටේ හිටපු විවිධ ජාතීන්වල තිබෙන මානසිකත්වයන්, එකමුතුකම ඇතුළු ඒ ජීවන ස්වභාවය අද වර්තමාන සමාජයේට ඒ ලැබපු අත්දැකීම කොච්චර දුරට වටිනවද? ඇත්තෙන්ම ඒ කාලේ ගුවන් විදුලියේ දෙමළ සරල ගී ශිල්පිනියක් හැටියට ගීත මං හිතන්නේ 500ක් කට වැඩිය ගායනා කරලා ඇති. ඊට අමතරව දෙමළ චිත්‍රපටි 20ක
ගායනා කරලා තියෙනවා. ඊටත් වැඩිය යාපනේ මඩකලපුව තිරිකුණාමලේ වවුනියා ඔය තැන්වල දෙමල් ගීත ප්‍රසංග සඳහා මම සහභාගි වෙලා තියෙනවා. ඉතින් යාපනේ ඇත්තටම ප්‍රසංගයකට ගියාම අර දැන් තව අපිත් එක්ක ඉන්නවනේ තව පසු කාලයක එකතු වෙච්ච වීමුත්තල කලාවති එහෙමයි ඉන්නවනේ. ඒගොල්ලන් නෙමෙයි මම ඒගොල්ලන්ට අපහාස කරනවා නෙමෙයි. ඔඩියන්ස් එකෙන් මේ ප්‍රේක්ෂක ගාරෙන් කෑ ගහනවා. එංගලකු සුජාතා වේනුම් කියලා කෑ ගහනවා. ඉතින් எனக்கு நல்ல தமிழ் பேச தெரியும். தேவலத் மட்டும் கதா கரன் புலுவா. ඉතින් මිනිස්සු කෑ ගහනවා. ඉතින් මම සින්දු 3-4ක් කියන්න තමයි වේදිකාවට නගින්නේ. සින්දු 11ක් විතර කියලා තමයි බහින්නේ. ඒ තරම් මිනිසුන්ගේ කැමැත්තක් තිබුණා මේ සංගීතයේ. සංගීතයේ ඉන්ටර්නැෂනල් පුතේ ඒක ජාත්‍යන්තරයි. ඒක භාෂාවක් ජාතියක් නෑ ඒකට. ඒ මානසික මට්ටමේ තමයි අපේ රටේ මිනිස්සු හිටියේ සංගීතය ජාත්‍යන්තර දෙයක් හැටියට. ඉස්ලාම් ගීතත් ඒ වගේ. ඉස්ලාම් ගොඩක් බේරුවල මේ ගොඩක් ඉස්ලාම් මිනිස්සු ඒගොල්ලන්ගේ ගෙවල් වල තියෙනවා පාටිස්. ඒවට ගියාම සල්ලි කොළ වලින් තමයි මල් මාලි දාන්නේ. ඔව් ඒ කාලේ 10 කොළ එහෙම 100 කොළ එහෙම තමයි මල් මාලි දාන්නේ. අර ගෙවල ගණනට තව අමතරව. ඒ තරම් ඒගොල්ලෝ සංගීතයත් එක්ක එකට හිටියා. ඉතින් ඒකනේ මම මුලිනුත් කිව්වේ මේ ભેදේ ඇති කරන්න දේශපාලකයෝ කියලා. මිනිසුන් අතර ඒක නැහැ. දෙමළ මිනිසුන් මුස්ලිම් මිනිසුන් අපිත් එක්ක එකතුයි. නමුත් ඒක වෙන් කරන්නේ මේ දේශපාලකයෝ. ඒක නැවත කියනවා මම. ඉතින් මේ වටිනාකම නිසාම තමයි ඔබතුමිය වැනි කෙනෙක් එක්ක අපි ගුරුපාර දිග මේ විදිහට කතා කරමින් ඇවිද යන්නේ. ඔබතුමිය ලබපු ජීවන අත්දැකීම් එක්ක ඒ ජීවන අත්දැකීම් වලින් යම්කිසි යහපත් ප්‍රකාශනයක් සමාජගත කරන්න සමාජයට ලබා දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. අපි අවසානයේදී කතා කරේ සහජීවනයේ පිළිබඳව. මෙතුමිය තමන්ගේ හඬින් සිංහල කාන්තාවක් වෙලා තමන්ගේ හඬින් ද්‍රවිඩ ගීත 1000කට වැඩි ආසන්න ප්‍රමාණයක් ගායනා කරලා තියෙනවා. ද්‍රවිඩ සිනමාවට සම්බන්ධ වෙලා චිත්‍රපටි 20කට තමන්ගේ හඬ දායකත්වය ලබා දීලා තියෙනවා. මේක තමයි මම හිතනවා වර්තමාන සමාජයේ සිදුවිය යුත්තේ. හොඳ ප්‍රශ්නයක් තියෙනවා මට අහන්න. ඒක කොයිතරම් දුරට ඔබට බලපායිද ඔබතුමීට බලපායිද කියන එක මම දන්නේ නැහැ. මම කොහොමත් අහනවා. නමුත් ඊට කලින් අපි විරාමයක් ගමු. විරාමය පස්සේ නැවතත් මුණ ගැහෙමු. විරාමෙන් පස්සේ අපි නැවතත් ගුරුපාර අපේ කතා බහ ආරම්භ කරන්න සූදානම්. හිතවතුනේ රණවිරු මවක් සමගයි අපි කතා කරමින් ඉන්නේ. ඇයට වෙනත් නම් කියනට ඇය සඳහන් කරන්න කැමති නැහැ. ඒ නිසා තමයි මම මේ විදිහට කියන්නේ. සුජාතා අත්තනායක අපේ ආදරණීය කලාවේදිනිය. ඇයත් එක්ක කතා කරද්දී අපි විරාමයට කලින් ඔබට මතක ඇති කතා කරපු දෙයක් තමයි මෙතුමිය තවත් භාෂාවලින් ගීත ගායනා කරපු ආකාරය. ගුවන්විදුලියේ කාලය ගත කරනකොට එහෙම නැත්නම් අදටත් ඒ ඇති වෙච්ච සම්බන්ධතා විශේෂයෙන්ම විවිධ ආගම්වල උදවිය විවිධ ජාතිවල උදවිය ඒ අය දෙමළ ජාතිය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඉස්ලාම් ආගම අදහන එහෙම නැත්නම් මුස්ලිම් කියන ජාතිය වෙන්න පුළුවන් මේ ඕනම කෙනෙක් එක්ක එදා බොහෝම සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඒ වගේ අපි හොඳටම දන්න දෙයක් තමයි ආදරණීය මැතිණියනි එදා ඒ දවස්වල ඔබ සිංහල කෙනෙක් වෙලත් ද්‍රවිඩ ගීත ගායනා කරනකොට තවත් මුස්ලිම් ජාතිකයින් සිංහල ගීත ගායනා කරා. ද්‍රවිඩ ජාතිකයින් සිංහල ගීත ගායනා කරනවා. නමුත් අවාසනාවකට අපිට වර්තමාන සමාජය තුළ මේ තත්ත්වය දකින්න නොලැබෙනවා. මේක හරි අවාසනාවක් ඇත්තටම. ජාතිය අවාසනාවක්. ශ්‍රී ලාංකීය ජාතිය. ඒක සිංහල කියන කාරණාවනේ මම මතු කරන්න හදන්නේ. අපි සමස්තයක් විතර ශ්‍රී ලාංකීය විතර දරන දකින්න අවාසනාවක් ඒක. ඔබතුමගේ අදහස මොකක්ද මේ පිළිබඳව? ඇත්තටම මේ සංගීතයේ විශේෂයෙන් මේ ඉස්ලාම් ද්‍රවිඩය ගොඩක් ඉවත් වුණා. ඒගොල්ලෝ වෙන වෙන ව්‍යාපාරයන් නිරත වුණා. ඒකෙන් තමයි මේ දේ ගොඩාක් උනේ. දැන් අපිත් එක්ක එකට පිටු සංගීතඥයින් තමයි ඒජේ කරීම්. ඒ කරීම් අයියා තමයි යුඑස් සාදු සිරිපා ශ්‍රී මුනිදාගේ පීනා දිනු බහසාගරේ. ඒක අදටත් ජනප්‍රියයි. ස්කූල්වල ළමයිනුත් භක්ති ගීත අරගවලට ගයනවා. එයා හොඳ ක්ලැරිනට් වාදකේ. එතකොට එම් සාර්දීන් TF ලතීෆ් සංගීත අධ්‍යක්ෂකවරේ. එතකොට MK ජවාහිර් මොහිදින් බේක් අපේ ප්‍රවීණ ගායකයා. එයාත් එක්ක මම කොච්චර ගීත ගායනා කරලා තියෙනවද. එතකොට MH මොහමඩ් ජවීරේ කාදර් කියන ඉස්ලාම් ජාතිකයින් මුස්ලිම් අය සිංහල චිත්‍රපට නිෂ්පාදනය කරා ඒගොල්ලෝ. එතකොට දෙමළ පැත්තෙන් ගත්තොත් R. මුත්තුසාමි, MK. රොක්සාමි සංගීත අධ්‍යක්ෂකවරු. එතකොට
கே வெங்கடாசலம், எல் எஸ் ராமச்சந்திரன், ஏ சித்திரபட்டி அத்தியாட்சகர், சிங்கள சித்திரபட்டி அத்தியாட்சனைக்கிற போய் எதுக்கிட்டு என் ஆந்தனி, கே நடராஜா, ராசையா, எத்தொரு காயக காயக்காவன் அத்திர வி முத்தலுக்கு கலாவதி, இகுல நான் தாமத் அப்போ சமக்கு கிட்ட இன்னே இகுளுக்கு கீ சிங்கள கீதாத் காயனும் அதேமல கீதாத் காயனும் எதுக்கிட்டு எஸ்பி முத்தாய் ஆ கே குணரத்னம் ஏதென்ன சிங்கள சித்திரப்பட நிஷ்பாதக ஒரு திரவிட ஜாதிக்கேன் எகுளு தம் மீ எத்திரம சித்திரப்பட்டி கலா போஷனேக்கிற போய் இத்தி ஏமாயும் கூட இவத்துனா நிறாட்டு ஐ ஏம வேண்டிக்கல மட்ட இத்தா கண்ட எகுளு வினாத் வியாபாரிக்கு வியாபார வந்துட்டு இறத்துன சங்கீதை பத்தங்க இவத்துனா கலாவிங்க இவத்துனா ஏம உன்னே ஐக்கியனுக்கு தமாய் பிரச்சனை நான் தீசியால் எக்கட்டு கிட்டி அத்தை மட்ட கியான் நமத்துக்கு வச்ச நமக்கு முகமது சாலி முகமது சாலிக்கு சுதந்திர நிர்மாணம் அத்தரைக்கும் தமாய் அப்பயே மில்டன் பல்ல வாராச்சு துரட்ட வேணுனே தட்டியக்கிட்ட பலவினி வார்த்தாட்ட ஏக மட்ட அமத்த குணாக்கியான දැන් ඔබතුමී සඳහන් කරන විදිහට එදා ඉඳන් අද දක්වා අපි මේ ගත කරපු සමාජය තුළ ශ්‍රී ලාංකීය සමාජය තුළ ඔබතුමී ඔය කතා කරන කාල සීමාවේදී ජාති ආගම් ભેදකින් තොරව කලාව පෝෂණය කරන්න හැමදෙනාම එකට අත්වල බඳගෙන තියෙනවා. ඒ හැමදෙනාගේම සහයෝගය මත බොහෝම විශිෂ්ට ගණයේ නිර්මාණ අදටත් අපි රස විඳිනවා. ඒ රස විඳින නිර්මාණ අපි පූජනීයත්වයෙන් සලකන්න පුළුවන් තරමට විශිෂ්ටයි අතටම. නමුත් අද වර්තමානයේදී ඒ தத்துவ අපිට දකින්න ටිකක් හරිම අඩුයි. ඒ කියන්නේ නම ගියපු වෙනත් ජාතීන් සිංහල ගීත ගායනා කරනවත් හරි අඩුයි. අපේ සිංහල ජාතිය ගිහිල්ලා වෙනත් ද්‍රවිඩ ගීතයක් හෝ වෙනත් ගීතයක් ගායනා කරන ප්‍රවණතාවය හරි අඩුයි. මෙතෙන්ද පරිසරය හැදෙන්නේ ඔබතුමිය අර එකතැනක කිව්වා මේ දේශපාලනේ. මේ මේ අපි ලෑස්ති. ඒගොල්ලෝ ලෑස්ති නෑ. ඒගොල්ලෝ ලෑස්ති. ඒක වෙන් කරලා තියෙන්නේ. ඒක ධර්ම විදිහට වෙන්වීමක් වෙලා තියෙනවා. නමුත් ඔය දේශපාලනේ කියන කාරණා අපි නමක් ගමක් සඳහන් කරන්නේ නැහැ කාටවත්. බනින්න උත්සාහ කරනවා නෙවෙයි මෙතන. නමුත් මම හිතනවා සමස්තයක් විදිහට දේශපාලනයේ මැදිහත් වීම මේ අවාසනාවන්ත ඉරණම මෙහෙම සිදු වෙන්න හේතු වුණා කියන එක සබුද්ධිමත් ජනතාවක් විදිහට කවුරුත් පිළිගනී කියන විශ්වාසය මෙතුමීටත් මටත් තියෙනවා. ඒ නිසා මේ ඒක අපි අවබෝධ කරගන්න එක වටිනවයි කියන තැනින් අපි මම නැවත ප්‍රශ්නෙට යොමු වෙන්නේ අපි මේක නැවත ගොඩනගනවා නම් කොතනද අපි ආරම්භ කරන්න ඕනේ නිවැරදි තැන? මේ ජාතීන් දෙකේම දරුවෝ බාල පරම්පරාව සංගීතයට යොමු කරවන්න ඕනේ. එතකොට තමයි මං කිව්වේ අර සංගීතය ජාත්‍යන්තරයි කියලා කිව්වේ ඒකට ආගම් කුල ભેදමකුත් නැහැ. ඒ සරිගම පදිරි කියන ස්වරහතේ තියෙන සමගිය. එතන තියෙන සුදු ස්වර කළු ස්වර දෙකම තියෙනවා වාදන භාණ්ඩයක. සර්පිනාව පියානෝ එකේ ඒ කියන්නේ ජාතීන් සුදු කළු ભેදයක් නැහැ එතන. ඒ ජාතීන්ගේ සමගිය තමයි වාද්‍ය භාණ්ඩේනුත් පෙන්වුම් කරන්නේ. නැවත මේකට අපේ දරුවන්ව යොමු කරවන්න ඕනේ. එතකොට මං හිතනවා ගොඩාක් අපේ ජාතික සමගිය සංගීතය නිසා එකතු කරන්න හැකි වෙනවා අනුමානයි. කලාව තුළින් ජාතියක් අවදි කරන්න කොයිතරම් දුරට හැකියාවක් තියෙනවද කියන එක තමයි මේ අදහස් වලින් හරි සරලවම අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ ජාතිය අවදි කරන්න නම් අපි සිංහල ජාතිය, අපි ද්‍රවිඩ ජාතිය, අපි මුස්ලිම් ජාතිය කියලා බෙදිලා වෙන් වෙලා ගමනක් ගියොත් මැතිතුමිනේ කරන්න බෑ මේ තරම්. ඔව් ඉතින් එහෙම මුලින් තිබුණේ නෑනේ. මේ ළඟදීනේ ඔක වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක අවබෝධ කර ගැනීම අතිශයින් වැදගත් කියන එක අපි මතක් කරනවා. ඒක අනාගත පරම්පරාවට ලොකු ආලෝකයක් වෙයි තමන්ගේ ජීවිතවලට. එහෙම නැත්නම් අපි හැමදාමත් විදෝමින් ඉන්න ජාතියක් වෙයි මේ රට තුළ, මේ මව භූමිය තුළ. ඒක හරි අපරාධයක් කියන එක මතක් කිරීමත් එක්ක මම මේ අවසාන මොහොතේ දැනගන්න කැමතියි ඔබතුමිය හොයාගෙන ඇවිල්ලා ජීවිතය පිළිබඳව කතා කරන්න උත්සාහ කරා. ඒ ලැබපු ජීවන අත්දැකීම් එක්ක වර්තමාන සමාජයේ කියවන්නත් අපි අවසානයේදී උත්සාහ කළා. ඒක සාර්ථකයි කියන විශ්වාසය මට තියෙනවා. අපි ඔබතුමිය හොයාගෙන ආපු එක ගැන මොකද හිතෙන්නේ? සතුටුයිද? හොඳයි. මීට කලිනුත් වැඩසටහන් දෙක තුනකට මම සහභාගී වෙලා තියෙනවා. ඉතින් දැන් මැරෙන්න කිට්ටුින්ද මෙහෙම වැඩසටහනකට ගෙනල්ලා කතා කරන එක ඉතාම හොඳයි. අපි මම හිතනවා ඔබතුමිය තවදුරටත් චිරාත් කාලයක්, එහෙම නැත්නම් නිරෝගීමත්ව තව තවත් දීර්ඝ කාලයක් ජීවත් විය යුතුයි කියන ප්‍රාර්ථනාව තමයි හැමදිනම කළ යුත්තේ. ඉතින් ඒ නිසා බොහොම ස්තුතිවන්ත වෙනවා අද අපේ සාකච්ඡාවට එකතු වුණාට. ඔබතුමිය හොයාගෙන ආවට පස්සේ ඔබතුමියට මම මේ කතා බහට ආරාධනා කරලා පස්සේ බොහොම කැමැත්තෙන් ඒක පිළිගත්තා. ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. තවදුරටත් රට වෙනුවෙන්, ජාති වෙනුවෙන් කලාව ඇතුලේ හොඳ දේවල් කරන්න අවශ්‍ය කරන ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක ආයු බොහෝ වේවා කියන ප්‍රාර්ථනෙන් සමුදෙනවා. බොහොම ස්තුතියි. අද දවසේ මෙතුමියත් එක්ක මෙලෙස ගුරු පාරදිග අපි ඇවිදගෙන යන
අතරේ කතා කරපු කාරණා තුළ ඔබේ ජීවිතයත් යම් යම් විදිහට ඉගෙන ගන්න දේවල් තිබුණා නම් අත්දැකීම් බවට පත් කරගන්න දේවල් තිබුණා නම් ඒක අපිට ගොඩක් සතුටක්. කොහොම වුණත් අදට ලැබිලා තියෙන කාලයත් එක්ක මෙතුමිය මේ කතා බහ තුලින් සමුගෙන යනවා. අපිත් සමුගෙන යනවා. කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යන්න සූදානම්. විදින උදෑසන අවසන් නැහැ. ඔබ වෙනුවෙන් සූදානම් වෙච්ච තවත් විශේෂාංගයක් තියෙන නිසා රැඳී සිටින්න ආරාධනා කරමින් තව දවසක මේ වගේ විශිෂ්ට චරිතයක් සමග මුණගැහෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. ගිහිල්ලා එන්න. ආයුබෝවන්.